දැයි සද්ධාවන්ත පින්වත්නි, මේ දෙය පින්වතුන්ට සූත්‍ර දේශනාවක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ පෙනපිඩක් උපමා කරගෙන දේශනාකට වදාළ සූත්‍ර දේශනාවක්. පෙනකැටියක් ඉදිරිපත් කරගෙන ගැඹුරු ධර්මයක් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. අපි මේ තිබෙන්නා වූ මේ නිදානියත් එක්ක බලමු. එක් සමයේ එක් කාලයක බුදුරජාණන් වහන්සේ මේ අයුද්ධා කියන පළාතේ ඒ ගංගාවක් අසබර වැඩ ඉන්නවා. ඉතින් මේ අයුද්ධා කියන නගරයක් ඒ නගරයේ ඉතින් ඒ නදී තීරේ වික්ෂුන් වහන්සේලා සමග වැඩ ඉන්න කාලේ උන්වහන්සේට දකින්ට ලැබිච්ච දෙයක් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කතා කරනවා. කතා කරලා මේ දැකපු දේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට විශේෂ ධර්ම කොට්ඨාසයක් ධර්ම කාණ්ඩයක් කියලා දෙන්න ඕන කියලා. ඉතින් එහෙම හිතලා මේ ස්කන්ධ ධර්මයන් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම කොට්ඨාසයක් කියනවා. සේයතාපි භික්කවේ අයං ගංගා නදී මහණෙනි, මේ ගංගාව ගංගා නදී මහා නදිය මහන්තම් වේන පින්ඩං ආවේය. මේ කියන්නේ දැන් මේ ගංගාවේ ලොකු පෙන කැටියක්, පෙන කුලියක් දැන් මේක අරගෙන ගංගාවේ ගලාගෙන යනවා පෙන කුලිය. ඉතින් මේ පෙන කුලියක් කියලා කියන්නේ ඒ කියන්නේ එක බෝලයක් නෙවෙයි. ඔය පෙන පින්ඩ කියලා කියන පෙන කුලිය කියලා කියන්නේ දැන් දිය බුබුලයි පෙන කැටියයි කියන්නේ දෙකක්. මේ පෙන කැටිය කියලා කියන්නේ දැන් අපි දැකලා තියෙන මේ ගෙම්බු ගෙම්බෝ එහෙම සමහර තැන්වල පෙන දාලා තියෙනවනේ. එතකොට ඒක කියන්නේ බුබුලු 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 හා ගොඩක් එකතු වෙච්ච එකක් තියෙන පෙන කැටිය, පෙන බුබුලු, පෙන පින්ඩ. එතකොට ඒවා එහෙම මේ අර දිය බුබුලක් වගේ එහෙම නිකන් එකපාරම බිඳින්නෙත් කැඩෙන්නෙත් නැහැ. ඔය නිකන් අර ලාටු වගේ, සමහර වෙලාවට ලාටු වගේ. ඒ වගේ එකක් තමයි පෙන පින්ඩේ කියලා. දැන් අර තව ඔය කොළ වලින් සමහර වෙලාවට මේ තියෙන මේ නිකන් දියසෙවෙල් වගේ තිබෙන්නා වූ තියෙනවනේ. ඒ වගේ හැදෙනවා නිකන් පෙන කැටි. ඒවා එකපාරම කැඩලා බිඳලා යන්නේ නැහැ, ගුලියට එහෙම ඇදලා තියෙනවා. ආන්න ඒ වාගේ පෙනපිඩක් ඉතින් වතුර උඩ එහෙම එවන ඒවා සදාකාලික කියන එක නෙමෙයි, කැඩෙනවා. හැබැයි ඩිංග දුර ගිහිල්ලා හරි එහෙම නැත්නම් ටිකක් දුර ගිහිල්ලා හරි එහෙම නැත්නම් ඒ විලාම හරි එහෙම කැඩලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ පෙන ගුලියක්, පෙන පින්ඩයක් ඉතින් මේ දැන් වතුර ගහගෙන යනවා. තමේනම් චක්කුමා පුරිසෝ පස්සෙයි. ඉතින් මේ පෙන ගුලිය ගලාගෙන යන බව හොඳට ඇස් තිබෙන්නා වූ මිනිසෙක් දකින. දැකලා නිජ්ජායේ යෝනිසු උපපරික්ඛේයි. දකින්නවා, හොඳට හිත යොදලා බලනවා, බලලා නුවණින් මෙනෙහි කරනවා. මොකක් ගැනද? අර පෙන ගුලිය ගැන. එහෙම පෙන ගුලියේ තිබෙන ස්වභාවය දිහා බලනකොට මේ පෙන ගුලිය මේක මෙහෙම ගහගෙන යනවා, ගලාගෙන යනවා. මේක තව ටිකකින් නැති වෙන්න පුළුවන්, ඩිංගක් දුර ගිහිලා නැති වෙන්න පුළුවන්, ඈතට ගිහිලා නැති වෙන්න පුළුවන් කියලා හොඳට බලනවා. තස්ස තං පස්සතු නිජ්ජායතු යෝනිසු උපපරික්ඛේයි. මෙනෙහි කරගෙන යනකොට හොඳට නුවණින් දකිනකොට රික්තකංචේව කායේය, තුච්චකංචේව කායේය, අසාරකංචේව කායේ. මේක හිස් ඒ වගේම වැඩකට නැති තුච්ච අසාර දෙයක් හැටියට ඔන්න අඳුරගන්න. අසාරකංචේව කායේ කිං හිසියා වික්ඛවේ පේන පින්දිසාර. ඉතින් මේ පේන කියන්නේ පෙන ගුලියක තිබෙන්නා වූ හරය. මොකක්ද හරය කියලා කියන්නේ? හරය කියලා කියන්නේ යම්කිසි මේ අපි ගහක් කැපුවම ඒකේ තියෙනවනේ අරටුවක් කියලා එකක්. ඒ කියන්නේ හයියක් කියලා එකක් තියෙනවා. එතකොට යම්කිසි දෙයක් ගත්තාන් පස්සේ ඒකේ තියෙනවනේ එකක් අර හයියේ තියෙන එක. ආන් ඒ කොටසට කියනවා හරය කියලා. ඒකේ සාරය. ඉතින් කිං හීසියා වික්ඛවේ පේන පින්දි සාර. මොකද්ද මේ පේන පින්දෝක තියෙන සාරය? එහෙමකක් නැහැ. ඉතින් මේ නුවණින් බලන නුවණින් මෙනෙහි කරනකොට පෙන පිඩුවේ කිසිම හරයක් නැහැ. මේක හිස් තුච්ච පහත් දෙයක් කියලා අර පෙන පිඩුව පිළිබඳව තීරණයකට යනවා.
ඒ යන්නේ ඇස් තියෙන බලන්න කල්පනා කරන්න පුළුවන් කෙනා මිනිස්සෙක්. ඒව මේව කෝ භික්ඛවේ මහණෙනි ආන් ඒ වාගේ තමයි යම්කිංචි රූපං යම්කිසි රූපයක් අතීත අනාගත පච්චුප්පන්න අතීත අනාගත වර්තමාන කියන කාල තුනේ අජ්ජත්තං වා බහිද්ධාව ඇතුළත රූපයක් හෝ වේවා බාහිර රූපයක් හෝ ඕලාරිකං වා සුකුමං වා ලොකු ගතියකින් යුක්ත රූපයක් හෝ වේවා ගොරෝසු එකක් හෝ වේවා සියුම් එකක් හෝ හීනං වා පණිතං වා පහත් හැටියට සලකන්නා රූපයක් හෝ උසස් හැටියට සලකන්නා රූපයක් යන් දුරේ සන්තිකේව දුරති වෙන්නා රූපයක් හෝ වේවා ළඟ තියෙන රූපයක් හෝ වේවා ආන්න ඒ පෙන ගුලිය දිහා යන් ඉසි ආකාරයකට බැලුවාද ඒ පෙන ගුලිය හිස් තුච්ච වැඩකට නැති හරයක් නැති දෙයක් හැටියට සලකුවාද ඥානවන්ත කෙනා ඥානවන්ත පුරුෂයා කල්පනාව තිබෙන්නා කෙනා මෙන්න මේ කියනවා රූපස්කන්ධයේ පිළිබඳව අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රණීත දුරලඟ වශයෙන් තිබෙන මේ රූප සියල්ල පිළිබඳව ඔන්න ඔය විදිහට හිතනවා මෙනෙහි කරනවා සලකන ඔය දේ මෙනෙහි කරන දැන් එතකොට මේ රූපය මෙනෙහි කරන්නට මෙනෙහි කරනකොට ඒ රූපේ තිබෙනා වූ ස්වභාවයක් ඇත්ත වශයෙන්ම හිස් දෙයක් දැන් මේ රූපය අපිට මේ අර ඝන සංඥාව නිසා ඒකේ තිබෙනා වූ සියුම් විනාශය එහෙම පේන්නේ නැහැ එහෙම දැනෙන්නේ නැහැ ඒකේ තියෙන විනාශය ඒකේ ඒ සියුම්ව තිබෙනා වූ හරයක් නැති බව අපිට තේරෙනවා හැබැයි හොඳට නුවණින් මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ඕක වැටෙන්න පටන් ගන්නවා අර බුදුරජාණන් වහන්සේ අර මේ පෙන පිඩුව උපකාර කරගෙන පෙන පිඩුව ආධාර කරගෙන පෙන පිඩුවේ උපකාරයෙන් උදව්වෙන් මේ රූපය පිළිබඳව මෙනෙහි කරන ආකාරය දක්වපු විදිය. දැන් ඒකට පෙන පිඩුව ආධාර කරගෙන මොකද මෙනෙහි කරන්නේ? රූපය. ඒ වගේ තමයි ඔය රූපයේ තිබෙන ආකාරය මෙනෙහි කරන්නේ. සේතාව බික්කවේ සරද සමයේ තුල්ල පුසිතකේ දේවි වස්සන්ති මහණෙනි. දැන් ඔය මහා වැස්ස වෙහි කාලය. ඉතින් හොදවට වහිනකොට උදකේ උදක බුබ්බුලම් උප්පජ්ජති. චේව නිරුද්ධච. දැන් එතකොට මේ වහින කාලෙට වතුර උඩට වතුර වැටෙනවා. වතුර උඩට වතුර වැටෙනකොට දිය බුබුල් හැදෙනවා. ඒ දිය බුබුල් ඇති වෙනවා නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. තමේනම් චක්කුමා පුරුෂෝ පස්සේ නිජ්ජාය යොනිසෝ උපපරිච්ඡේ. ඒ වගේ ඇස්සත්තා වූ මිනිස්සෙ ඇසති පුරුෂේ මෙන්න මේ කාරණේ දකිනවා බලනවා දැකලා බලලා හොඳට මෙනෙහි කරනවා මෙනෙහි කරන්නේ අර දැන් මේ වතුරට වැටෙනා වූ දිය බිඳු නිසා මේ ජල බුබුලු මතු වෙනවා නැති වෙනවා තසතම් පසතු එඤ්ජාත යෝනිසෝ උපපරික්ඛතෝ එහෙම බලනකොට එහෙම හොඳට හිත යොදලා බලනකොට නුවණින් මෙනෙහි කරනකොට ඒ දිය බිඳු වල ඒ හැදෙන්නා වූ දිය බිඳු වල එහෙම පැවැත්ම දීර්ඝ කාලෙ තිබීමක් කියන එකක් නෑ දැන් අර පෙන පින්දුවේ කතාවේ මේක කතාව වෙනස් දැන් පෙන පින්දේ කියන එකයි මේකයි නිකන් බැලුවම පස්සේ නිකන් දෙක එක වගේ වෙන හැබැයි මේකේ තියෙන්නේ පෙන පින්ද නිකන් එකක් වෙලා අල්ලන මේක එහෙම නෙවෙයි මේක ඇටි වෙච්ච ගමන්ම නැති වෙනවා දැන් අර පෙන පින්දි කතාව වතුරට වැටිලා ඒක ගලාගෙන යනවා. එහෙම එකක් නෙකියි. දැන් මෙතන කියන්නේ වතුර ඇති වෙලා වතුර දීබුල් හැදෙනවා නැති වෙනවා. හැදෙනවා නැති වෙනවා. මෙහෙම බලාගෙන යනකොට අරිට වඩා වේගෙන් මේ කියනවා දී බින්දු කැඩිලා බිඳිලා යනවා. ආන්න ඒ වගේ. ඒව මේ ඔක්කො බික්කවේ යාකාචි වේදනා අතීතානාගත පච්චුප්පන්න महानिन आन एवागे मे शरीर मे जीवित पहलवन्ना यांकसी वेदना अतीत वेदना अनागत वेदना वर्तमान अतिवी नतिवी वेदना तमातुल वेदना बाहिर वेदना हुंदहु नरकहु ओलारित सुयम लंग दुर्वासिंति बिन यांकसी वेदना क्या दे आन ए वेदना संबंधेनु මේ අර දිය බුබුල දිහා බලනවා වගේම හිත යොදලා
නුවණ යොදලා සිහිය යොදලා හොඳට මෙනෙහි කරනවා බලන්න. එහෙම බලනකොට වේදනාවේ ඒ කිනාට දැනෙනවා අසාරක බව, හිස් බව, තුච්ච බව, පහත් බව වැටහෙනවා. දැන් එහෙම මේ බුදුරජාණන් වහන්සේ අහනවා කිං හේසියා භික්ඛවේ වේදනා එසාල්. ඉතින් මේ වේදනාවේ හරයක් හැටියට මොකද්ද තියෙන්නේ, මොකද්ද හොයාගන්න පුළුවන් මේ එකක්වත් නෑ. දැන් අපි ඊයේ විඳපු වේදනාව දැන් නෑ, උදේ විඳපු වේදනාව දැන් නෑ. හැම එකක්ම නිකන් ඒ ඒ වෙලාවට ඇති වුණා, සංගාර නැති ළඟ ආවා, ඇති වුණා නැති ළඟ. වේදනාවේ ස්වરૂපේ ඔය විදිහට. උපමා දෙකක් බුදුරජාණන් වහන්සේ ගන්නවා. මේ උපමාවන්ගෙන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ජීවිතයේ තිබෙනා වූ නිස්සාරත්වය, අස්සාරත්වය, ඒ වගේම බාල බව හරියට කියලා දෙනවා. ඒක ඉතින් මේ අර කෙලෙසුන්ගෙන් පිරෙන නිසා මේක වටහා ගන්න එක තමයි කෙනෙකුට අමාරු. ඔච්චර කිව්වත් අර අර අපි ඉන්න මට්ටමින් එහාට ටිකක් හිත රිංගවා ගන්න හරි අමාරුයි. ඊට පස්සේ කියන දැන් මේ වේදනාව ගැන මෙනෙහි කිරීම සඳහා උන්වහන්සේ දාගත්තේ අර ජල දියේ බුදු. ඒ වගේ තමයි. ඒ වගේම සේයතාව භික්කවේ ගිම්හානම් පච්චිමේ මාසේ තිතේ මධ්‍යන්තිකේ කාලේ මරීචි පන්දති. ජූනි මාසේ කියලා කියන්නේ පච්චිමේ, ගිම්හානම් පච්චිමේ මාසේ කියලා කියන්නේ ජූනි මාසේ. ජූනි ජූලයි මැද හරියේ කාලේ. ඒකට කියනවා මේ ගිම්හාන සමයේ අවසාන කාලේ. ඒ කාලෙට මරීචි පන්දති කියලා කියනවා. ඒ කියන්නේ මිරිඟුව මෙහෙම මෙහෙම දඟලනවා කියලා කියන්නේ. හන්දනේ වෙලා තමයි හෙලෙන්නේ. පාර්මියා රදුවන් පස්සේ නික වතුර වගේ පේන්නේ, චලනය වෙනවා. තමේනම් චක්කමාපුරුෂෝ පස්සේ නිජ්ජාය යෝනිසූත පරිත්තේ. ඔය මිරිඟුව දිහා ඇස් තිබෙන්නා වූ කෙනෙක්, ඥානවන්ත කෙනෙක්, කල්පනා ශක්තිය තිබෙන්නා වූ කෙනෙක් කොයි දිහා බලනද? දැකලා බලලා නෝනින් මෙනෙහි කරනවා. නෝනින් මෙනෙහි කරොට යාට තේරෙනවා මේක මිරිඟුවක්, මේකේ හයියක්, මේකේ ඇත්තක්, මේක මේ පේන විදිහට හොයාගන්න දෙයක් නැහැ. මේක සාරයක් ඇත්තටම නැහැ. ඇත්තටම මිරිඟුවේ මොකක්වත් නැහැ. මිරිඟුව දුරට පේනවා එක විදිහකට, ළඟට ගියාම නැහැ. දුරට පේනවා වතුර තියනවා වගේ, ළඟට ගියාම නැහැ. ගින්දර දළු වගේ පේනවා දුරට, ළඟට ගියාම පස්සේ නැහැ. එහෙම නෙවෙයි. ආන්නේ ඒ වගේ අර මේ ගිම්හාන ඍතුවේ අවසාන කාලයේදී මිරිඟුව අපිට නිකන් දඟලනවා, දැන්නවා, පේනවා වගේ මේ යම්කිසි සංඥාවක්, නීල වශයෙන්, පීත වශයෙන්, ඌදාත වශයෙන් යම්කිසි සංඥාවක් තිබෙනවාද, ආන්න ඒ සංඥා පිළිබඳව ඥානවන්ත කෙනා හොඳට මෙනෙහි කරනවා, බලනවා, කල්පනා කරන නෝනින් බලනවා. මේ මොකද්ද මේ සංඥාවේ තිබෙන ගැම්ම, සංඥාවේ තියෙන හයිය, සංඥාවේ තිබෙනා වූ සාරය බලාගෙන යනකොට ඒකෙත් දැනනවා හිස් බවක්, ඒ වගේ මොකක්වත් නැති බව, ඒ වගේම තුච්ච බවක්, සාරයක් නැති බව හොඳට දැනෙනවා. එතකොට කිං හිසියා භික්ඛුවේ සංඥාය සාර මොකක්ද? මායන සංඥාව තිබෙනව සාර මොකක්වත් නැහැ. ආනර මුලින් බුදුරජාණන් වහන්සේ උපමාවක් දක්වනවා මිරිඟුවේ තිබෙනා වූ ස්වභාව කියලා. ඒකට ගලපලා දක්වනවා සංඥාවක් ආන්නේ වගේ දුරට පේන දේ නෙවෙයි ළඟට ගියා. සංඥාවක් අන්නේ ඒක භාවය තමයි. හොඳයි කියලා අපි නිකන් සටහන් කරගන්නවා, ඇදගන්නවා, සලකුණු කරගන්නවා. හොඳයි කියලා හිතුවේ, පාටයි කියලා හිතුවේ, ළඟට ගිහිල්ලා නෝනින් බලනකොට ඒක විනාශ වෙලා නැති වෙනවා. ඊළඟට කියනවා සේයතාපි භික්කමේ පුරිසෝ සාරත්තිකෝ සාරගවේසි සාර පරිේෂණං චරමාන. මහණෙනි යම්සේ පුරුෂේ හරයක් හොයන්නා වූ, ඒ වගේම අරටුවක් හොයන්නා වූ, වටිනා දෙයක් හොයන්නා වූ සාර ගවේෂී සාර පරිේෂණං චරමාන. ඉතින් මේ හොඳට හරවත් හයිය ඇති මී හොයාගෙන යනවා මේ වනේ. තින්හං කුටාරින් ආදාය, හොඳට කැපෙන්නා වූ කෙටේරියක් පොරුවක් අතේ තියාගෙන යනවා. ඊළඟ වනම් පවිසෙයේ කැලේට යනවා. සෝ තත්ත පස්සේ මහන්තං කදරික්ඛන්දා උජුන් නවං අහු පූජාතං තමේන මූලිකින්දේ. එහෙම යනකොට යනකොට එයාට මේ හොඳ කිහිල් කඳක් දකින්න ලැබෙනවා. කිහිල් හොඳට පොරව කැපෙනවා. කදරික්ඛන්දං උජුන් නවං, ඉතින් හොඳට කෙලින් හොඳට තිබෙන තමේන මූලංචින්දේ, ඒක මුලින්ම කපනවා. මුලින්ම කපලා මූලේ චෙත්ව අග්ගේචින්දේ අග පැත්තක් කපනවා. දැන් කොටයක් විතරයි තියෙන්නේ. අග්ගේචිත්ත පත්තවට්ටින් විනිබුජ්ජය,
ඊට පස්සේ මුලිමුත් කැපුවා අගිමුත් කැපුවා දැන් තියෙන්නේ කිසෙල් කඳ පත්තවට්ටි මිනිබුජ්ජය පොතු ගලව පොතු ගලවලා සෝ තත්ත පත්තවට්ටි මිනිබුජ්ජන්තු මිනිබුජ්ජන්තු පෙක්කුම්බ නාදික නාදිකයිච්චේ ඊට පස්සේ ගලව ගන්න ගලවනවා ගලවනවා මොකක්වත් දෙයක් යාට අහුවෙන්නේ නැහැ කුතෝ සාර කොහෙන්ද හරිය සමීනං චක්කුමා කුරුසෝ දැන් මේ පස්සේ නිජ්ජාය යෝනිසෝ උපපරිච්චේ තසතම් පසතු නිජ්ජායත යෝනිසෝ උපපරික්ඛතු ඉතින් මේ මෙහෙම බලාගෙන ඉන්නේ ඥානවන්ත කුරුසයාට තේරෙනවා ඥානවන්ත කෙනාට තේරෙනවා මේකේ හරය මේකේ වර්ණාකම මේකේ හොඳ අරටුවක් ගණ්ඩ දෙයක් මේ කිසිල කඳ ඇතුලේ නැහැ අර මිනිස්සයා මොකද කරේ පොතු ගැලෙව්වා 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 අවසානයේ මොකක්වත් හම්බුනේ නැහැ මේ ඥානවන්ත මිනිස්සයා බුදුර කල්පනා කරනවා මෙන්න මේ කඳේ කිසිල කඳේ ගලවලා 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 ගියාම මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ කදලික් කන්දේ සාරු කිංහිසියා බික්කවේ කදලික් කන්දේ සාරු මහණී මේ කෙහෙල් කන්දේ තිබෙන්නා වූ අරුතු මොකද මොකද්ද හරි මොකක්වත් නැහැ ආන්න ඒ වගේ කියනවා සංස්කාර කියනා වූ දේවල් ගලවලා ගලවම් සංස්කාර ස්කන්ධේ ගලවලා ගලවම් පස්සේ අතීත අනාගත වර්තමාන වශයෙන් ඇතුළත බාහිර වශයෙන් හොඳ නරක වශයෙන් උස් පහත් වශයෙන් ඕලාරික සූක්ෂම වශයෙන් මඟ දුර වශයෙන් තිබෙන්නා වූ මේ ස්කන්ධයන් ගේ මේ සංස්කාර ස්කන්ධේ බලනකොට 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 ඒක කිසිම හරයක් මතුවෙන්නේ නැහැ. ඇත්තටම අපි මේ අමුතුම විදිහේ සෙවණල්ලක ඉන්නේ. පුදුම විදිහේ මායාවක ඉන්නේ. පුදුම විදිහේ රැවටිල්ලක ඉන්නේ. මේ කිසිල කඳේ කිසිම දෙයක් ගලව ගන්න දෙයක් හයිය ඇති දෙයක් නැහැ. අන්න ඒ වගේ මේ සංස්කාර ස්කන්ධේ මොකක්වත් දෙයක් කරවන්නේ නැහැ. සංස්කාර ස්කන්ධේ කාය සංඛාර තියෙන, වචී සංඛාර තියෙන, මනෝ සංඛාර පොතනකො මැජික්කාරී මායාකාරීකෝ මායාගේ අතවැසි චාතුම් මහාපතේ මායං විදංසෙයි අතර මං හන්දියක දැන් මේ විද්‍යාපෙන් මායාව පෙන්න විද්‍යාපෙන් ඉතින් ඉතින් යනවා මිනිස්සු තමේනම් චක්කමා පුරුෂෝ පස්සේ නිජ්ජායේ යෝනිසු උපපරිච්ඡේ ඉතින් ඥානවන්ත ඇස් තිබෙන හොඳට මේ කල්පනා තිබින්නා මිනිස්සෙක් වතෙන්දි ගිහිල්ලා මේ මායාව දකින මායාව දකිනුට මේ මායාවේ යම් කිසි දෙයක් පෙන්නනවා ඒ පෙන්නන දේ තුල වටිනාකමක් දක්න්නේ දැන් දැන් අපි හිතමු මේ ඒක ඥානවන්තයාට විතරයි පේන්නේ යම් කිසි දෙයක් මෙහෙම අපෙන් පෙන්නලා පෙන්නලා ඊට පස්සේ අත වහන එතකොට ආය අරගෙන දෙක අරගෙන පස්සේ ආය තියනවා එහෙම නැත්නම් යම් කිසි දෙයක් මෙහෙම තියනවා කියලා පෙන්නලා ආය අත පහල දානවා එන්නව නැහැ කියලා ඒකට දැන් මේ තියනවා කියලා එකක් පෙන්නවා ඊට පස්සේ ඒක නැහැ නැtei කියලා එකක් දැක්වුවා ආයෙත් වෙනවා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ මේකෙ කියන්නේ එකක් අපි බැලුවාට ඒකෙ තියෙන්නේ වෙන එකක්. ඒකෙන මායාකාරයගේ ස්වභාවය. ඉතින් මේ වැඩේ දිහා බලුවම පස්සේ මේකේ ඇත්තටම හරයක් වටිනාකමක් ඒ ඥානවන්ත කෙනාට මේ මායාවල් වල මේ මැජික් වල තේින්නේ වැටෙන්නේ සමහරට ඔක දන්නේ නැති කෙනාට හරිය අමුතුයි. පුදුමම පුදුම ලස්සන විද්‍යාවක් මතනම් මුදාගන්න බැයි කියලා කියන්නේ. එහෙම නේ අමුතු වෙනවා. ඒ අමුතු වෙන්නේ ඒකේ මුලා වෙච්චේ. ඒක ගැටේ ඉඳලා. ඒවමෙව කෝ බික්කවේ යම් කිංචි විඥාන. ආන්නේ ඒ වගේ මහන්නේ යම් කිසි හිතක් යම් කිසි විඥානයක් ඒකත් අතීත අනාගත වර්තමාන කාලයේ හෝ වේවා ඇතුළත බාහිර හෝ වේවා සූක්ෂම හීන හෝ වේවා මේ ඕලාරික හෝ වේවා ප්‍රණීත සූක්ෂම හෝ වේවා ළඟ දුරව හෝ වේවා ඒ කියන්නා වූ විඥානයේ තිබෙන්නේ අමුතුම දෙයක්. අමුතුම දෙයක් මේ ඒක ඒක කියන්න හේතුව මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් ඒක බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මිනිස්සෙක් යනවා. මිනිස්සෙක් යනකොට ඒ මිනිස්සයා අතන ඉඳලා මෙතෙන්ද ගියා. අපි දැක්කනේ. එතකොට එතන ඉඳලා මෙතෙන්ද ගිය මිනිස්සයා අපිට මිනිස්සෙක් ගිය හැටියට තමයි පේන්නේ. ඒ මිනිස්සයා ගියාට එයාගේ යෑම කලේ අර හිත තමයි හිත තමයි ක්‍රියාත්මක කරන හිත පිටිපස්සේ හැංගිලා හිටියා හිතේ බලෙන් තමයි මෙයා මෙහෙට
දැක්කේ අරගෙන ගියේ. එතකොට හිත හැම වෙලෙම මායාකාරයා වගේ හැංගිලා හැංගිලා වෙන දෙයක් තමයි ඉදිරිපත් කරන්නේ. දැන් මිනිස්සෙක් යනවා කියලා කියන්නේ මේ මිනිස්යාට හිතට ඇති වෙන යන්න ඕනේ කියලා අදහසක්. ඒ යන්න ඕනේ කියලා අදහස ඇති වුණාන් පස්සේ ඒ යන්න ඕනේ කියන බව ක්‍රියාත්මක කිරීමක් කරනවා. එතකොට එයාගේ හිතෙන් ඇතිවෙනා වූ චිත්තක්‍රිය වායෝ ධාතුවෙන් තමයි මෙයා ඉස්සරහට තල්ලු කරගෙන තල්ලු කරගෙන තල්ලු කරගෙන යන්නේ. එතකොට අපිට පේන්නේ රූපයයි. එතකොට අපි බලනවා මේ මිනිස්සයා මෙතන ඉඳලා අතින්ද ගියා කියලා. හැබැයි ඒ කඳ නෙවෙයි ගියේ. හිතින් තමයි යෑම මෙහෙ යුවේ. හැබැයි කඳ පේනවා හිත පේන්නේ නැහැ. හිත හැම වෙලෙම මායාකාරයා වගේ හැංගිලා. හිත හැංගිලා වෙන එකක් තමයි දැర్శණය කරන්නේ. ආන්න ඒක නිසා තමයි මායාකාරයත් එහෙමයි. මායාකාරයා එක එක දේවල් හංගනවා එයා වෙනේ පෙන්වනවා. ඒ වගේ හිත කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ එයා කරන දේ වෙනෙහිකට දාලා දැන් එයා ඒ මායාකාරයා ඇටියට හිත හැංගිලා ඉන්නවා. හිත හැංගිලා අර රූපය මෙහෙවන. ඒක නිසා මායා. අපි මේ කතා කරන්නේ හිතින් හිත මෙහෙවා 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 තමයි කතා කරන්නේ. මිනිස්සු ඉතින් අපේ කතා සද්දේ අහනවා. ඇත්තටම මේ සද්දේ කියලා කියන්නේ අපේ හිතේ මේ සද්දේ ගලපලා දෙන්නේ හිතේ මෙහෙවීම. එතකොට අපි කතා කරන්නේ හඬ හර්ගස්සලා දෙවන්නේ හිතේ මෙහෙවීම. එතකොට බාහිර ලෝකයට දැනෙන්නේ මෙයා කතා කරනවා ඊළඟට මෙයා කතා කරනවා හිනහ වෙනවා කියලා. නමුත් ඒ ඔක්කොම සිද්ධ කරන්නේ ඇතුළත තිබෙන හැංගිලා ඉන්න මායාකාරය. ආන්නේ ඒ නිසා තමයි මායාවක් හැටියට විඥානි දැක්කේ. දැන් එතකොට කී දෙනෙක් ඉන්නවද? ඉස්සෙල්ලා අපි උපමා පහක් තියෙනවා. පෙන පිඬුවක් ඊට පස්සේ දිය බුබුලු වේදනාව මිරිඟුව සංඥා කෙහෙල් කඳ වගේ කියනවා සංස්කාරය මායාකාරයා වගේ කියනවා විඥාන මේ පහේම ගණ්ඩ දෙයක් නැහැ ඔක්කොම තියෙන්නේ වංචාදාර ඔක්කොම තියෙන්නේ හරයක් නැති වංචනයකදා වංචාවක් කරන්නා වූ අපි මුලා කරන්නා වූ අපිව රවට්ටන්නා වූ ධර්ම අපි රැවට්ටින්නා වූ ධර්ම ඒ වගේ කියන බුදුරජාණන් වහන්සේ මේ කියනවා अभी रूपेट रेवटन रूपे विश्वास रूपे यंपी काल पवती किल हेतन रूपे हेडगड बल वैद्यपीन मेक विपासना मेवीत गैंबूरी भूम गैंबूरी 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 मिनहीकरण कोट एवं पसंग भिक्तवे महान मिन्न मेवीत बलन कोट सुतवा आर्य श्रावक सुतमत् आर्य श्रावक බන අහලා තිබෙන ආර්ය ධර්මයේ අහලා තිබෙන හිතන ආර්ය ශ්‍රාවකයා රූපස්මින්ති නිබ්බින්දති රූපය කෙරෙහි කලකිරෙනවා ඇයි අර පෙනපිටුවක් වගේ හරියක් නැති නිසා වේදනායක නිබ්බින්දති වේදනාව කෙරෙහි කලකිරෙනවා හරියට දිය බුබුලු වගේ නිසා සංඥායක නිබ්බින්දති සංඥාවේ කලකිරෙනවා ඒක මිරිගුවක් වගේ නිසා සංකාරයේසු නිබ්බින්දති සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවා ඒක කෙහෙල් කඳක් වගේ වැඩක් නැති නිසා විඥානස්මින්ති නිබ්බින්දති විඥානෙත් කලකිරෙනවා ඒක හරියට මායාකාරී පොදු නිසා නිබ්බින්දං විරජ්‍යති එතකොට කලකිරුණායින් පස්සේ නොවැළෙන විරාගා විමුච්ඡති ඒක පිළිබඳව ඇලෙන්නේ නැති නිසා මිදියන විමුත්තස්මින් විමුක්තමි ඥානං හෝති මිදී ගියන් පස්සේ මම මේකෙ මිදුනා කියලා ඥානයක් නොනක් පහළ වෙනවා ආන්නේ ඒකම තමයි කීනා ජාති එහෙම උනායන් පස්සේ ජාති කියන්නේ නැවත මේ ස්කන්ධ පහක් හදාගෙන තවත් තැනකට එක්කාසු වීම කියන ජාතිය නැති කරනවා උසිතම් භ්‍රමචර්යයන් ඒ මෙනෙහි කිරීමම භ්‍රමචර්යා හැසිරීම බවට සම්පූර්ණපත් වෙනවා කතං කරණීයම් කෙලවර කරන්න මේක නවත්තන්නට කල යුතු දේවල් සියල්ල කළා වෙනවා නාපරං ඉත්තත්ථාත් පජානාති නැවත මම ආය පහළ වෙන්නේ නැහැ උපදින්නේ නැහැ කියලා මේ දැනුමත් ඥානවත් පහළ වෙනවා ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පංචකය කෙරෙහි කල කිරවන්ට මේකේ එපා කරවන්ට මේ ස්කන්ධ පංචකය පිළිබඳව එපා කරවන්ට නොයේ බණ නොයේ උදාහරණ උපමාවල් දේශනා කරන මේක බොහොම ගැඹුරුම දන මේ ගාථාව. ඒක නිසා තින් කියනවා පේන පින්දූපමං රූපං රූපය පෙන පිඬුවක්කට උපමා වෙනවා වේදනා බුබුලු උපමා වේදනාව දිය බුබුලු වලට උපමා වෙනවා දිය බුබුලක් වගේ මරිචී කූපමා සංඥා සංඥාව මිරිගුවක් වගේ උපමා වෙනවා
සංඛාරා කදලූපමා සංස්කාරයෝ කියලා කඳක් වගේ වෙනවා මායූපමන්ච විඥානං මායාකාරයක් වගේ වෙනවා විඥානේ දීපිතාදිච්ච බන්ධනා බුදුරජාණන් වහන්සේ දේශනා තව එකක් තියෙනවා යථා යථානං නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති යම් යම් ආකාරයකින් නුවණින් දකින්නවාද ඒ වාගේ හොඳට සිතා බලනවාද ඒ ඒ ආකාරයට රිද්දකං තුච්චකං හෝති යෝනම් පසිත යෝනිසෝ ඒ කියන්නේ හැම බලන බලන හැම වෙලාවෙම එයාට තියෙනවා මේක හිස් බවක් හිස් බවක් හිස් බවක් තියෙනවා ඒ වගේ යම් මේ මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි මේ රූප වේදනා සංඥා සංඛාර විඥානයේ කෙරෙහි මෙනෙහි කරනකොට හැබැයි යන්තම් උඩින් පල්ලෙන් නෙමෙයි ගැඹුරට මෙනෙහි කරනකොට අපිට ඒක හිස් බවක් අමුතු විදිහට දැනෙනවා යෝ ඉමං කායං ගාරයං බෝරි පඤ්ඤේන දේශිතං පහානං තින්නං ධම්මානං රූපං පස්සේති චබ්බිතා යම් කිසි කෙනෙක් ඉමං මේ ගරිහ යුතු මේ කය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හඳුනාගත්ත මේ ගරහන්ට ඕනේ මේ කය ඇත්තට අපි ගරහන්නේ අපි එහෙම යම් කිසි දෙයකින්වත් කිව්වොත් එහෙම ඔය කටහඬයි කියලා මිනිතුන්ට අවනම්බු කරන්න දෙපයි කියලා කියන්නේ නේ මොකද්ද ඔය හැටි මොකද්ද ඔය පාට කියලා කියපු ගාම කියන්නේ මේ එහෙම ගරහන්න එපා කියලා කියන්නේ මිනිස්සුන්ට ගරහන්න එපා ඔය මොන කැත වැඩද එහෙම කියලා කියනවා ඇත්තටම මේ ගැඹුරින් බැලුවම පස්සේ මේක ගරි හේතුවක් තමයි පහනන් තින්නන් ධම්මානං රූපං පස්සේත චඩ්ඩිතා ඉතින් මේ ධර්මතා තුනක් පහනන් තින්නන් ධම්මාන ධර්මතා තුනක් අයින් වුණාන් පස්සේ මේ රූපය චඩ්ඩිතම් පස්සේත අයින් කළා දාන හැටි බලන්න කියනවා ධර්මතා තුනක් අයින් වෙනකොට මේක අහකට යන තාල බලන්න කියනවා ඒ තමයි ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිනෝ යම් කිසි වෙලාවක මේ ශරීරේ මේ ජීවිතෙන් ආයුෂය කියනා වූ ජීවිතින්ද්‍රයක් උස්මාච කියනා වූ මේ කර්මජ තේජෝ ධාතුව විඥානං කියනා වූ හිත යම් කිසි වෙලාවක මේ කාය ජහන්තිනෝ මේ කාය අයින් කරනවාද ඉවත් කරනවාද අතහැර යනවාද අපවිද්දෝ තදාසීති එදාට පරමත්තං අතේතන මේක මේ ශරීරය එදාට කඩාවැටෙන්නේ කර්ම තුනක් අයින් වෙච්චින්ද මොකද මේ කර්ම තුන ආයුෂයයි ඌෂ්ණයයි විඥානය ඒ තුන් දෙනා අයින් වෙච්ච ගමන් අපවිද්දෝ තදාසීති මේකට කිසිම පිහිටක් නැතුව මේක වැටෙනවා පරමත්තං අචේතන හිතක් නැති නිසා පරමත්තං කියලා කියන්නේ මේක අනිත්‍යයට කෑමක් අනිත්‍යයට කෑමක් ඔය පණුවෝ එතකොට සත්තු අනිත් මේ ඉන්නේ මේ ගොඩාක් මොයි පණුවෙන් ඒගොල්ලන්ට මේක හොඳ කෑමුලා. එහෙම කියන්නේ පරබත්තම් කියලා කියන්නේ ඒකයි. ඒතා දිසායන් సంతානු මායායන් බාල ලාපිනි. වදකෝ ඒසු අක්ඛාතු සාරු එත නෙවිජ්ජති. ඒ කියන්නේ ඇත්තට අපි ඔක්කොම මේ ඇවිල්ලා මේ මලකඳක් වෙන්න ඉන්න කොටසක්. මලකඳක් වෙන්න ඉස්සරහට යන ශරීරයක් නෙදී. මායායන් බාල ලාපිනි. ඇත්තටම කල්පනාවක් නැති මෝඩයාට බාලයාට අඥානයාට මේක පුදුම හොඳ දෙයක්. වදකෝ ඒසු අක්ඛාතු බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක ඇවිල්ලා වදකේ ඒකාන්තයෙන් මේක වදකේ. වදකයා කියලා කියන්නේ එක්කෙනෙකුට ගහලා අනිත් අය නසන්නාව කෙනා. දැන් අපි හිතමු පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප හතර තිබෙනවා. පඨවි නැති වෙනකොටම අනිත් ධර්මතා තුනට ඉන්න බෑ. ඒ තුනක් නැති වෙනවා. ඒ වගේම තමයි දැන් වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා හතර තියෙනවා. වේදනාව නැති වෙනකොට අනිත් ධර්මතා තුනට ඉන්න බෑ. චිත්තය නැති වෙනකොට අනිත් ධර්මතා තුනට ඉන්නත් බෑ. ඒක නිසා වදකෝ කියලා කියන්නේ ඔවුනොවුන්ට ගසා ගන්නා වූ විනාශ කරන්නා වූ කෙනාට කියන වදකයා කියලා. සාරෝ එත්තේ විජ්ජති. ඒක නිසා මේක සාරයක් නෑ. දැන් අපේ පෞද්ගල කියනවනේ මේ තමන්ටම මේ කවුරු හරි කෙනෙක් තමන්ගේ පවුල විනාශ කරනවා නම් අවනම්බුවක් අපකීර්තියක් දෙනවා මේ මහ වදකෙක් කියලා කියනවා නේද මහ වදකෙක් මහ මාරී කියලා කියනවා ඒ කියන්නේ ඒ පවුලේ අයටම විනාශයක් නින්දාවක් අපකීර්තියක් පමුණුන නිසා ඒ වගේ මේ කියන්නා වූ ස්කන්ධ පහ ඔවුනොවුන්ට විනාශ කර කර ඉන්නේ. ඔවුනොවුන්ටම විනාශේ පවුනවා තමයි ඉන්නේ. ඒක නිසා වදකේ කියලා කියනවා. ඒවං කන්දේ අවික්ඛෙය්‍ය. ඒ වගේ මේ විදිහට ස්කන්ධයන් පිළිබඳව නුවණින් මෙනෙහි කරන්නා වූ භික්ඛු ආරද්ධ වීර්යෝ. හොඳට
මේ ආරම්භ කරන ලද වීර්යති වික්ෂුන් වහන්සේ දිවාවා යදිවා රත්ති සම්පජානු පතිස්සතු රාත්‍රියෝ දවල්වෝ වේවා හොඳට නුවණින් මෙනෙහි කරමින් බලා එනකොට පජේ සම්ප සංයෝගං කරේ සරණත්තුම සියලුම සංයෝජ්‍ය ධර්මයන් අයින් කළ විනාශ කළ සමන්ත සරණක් පිටක් හදාගත්තා වූ කෙනෙක් බවට පත් වෙනවා චරියාදිත්ත සීසෝ පත්‍යං අච්චුතං පදං හරියට හිස ගිනි ගත්තා වූ කෙනෙක් වගේ ආදිත්ත ආදිත්ත සීස කියලා කියන්නේ ගිනිගත් ඔළුවක් තියෙන කෙනා වගේ හැදෙනවා කියන්නේ පත්‍යං අච්චුතං පදං හරියට නිර්වාණ ධාතුව කියනා වූ ඒ ශාන්ත ස්ථානයේ පතාගෙන ඉතා ඉක්මනින් 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 මේ කරන්ට ඕන වෙරදරන්ට ඕන කියලා මහන්සි වෙලා මහන්සිලා මෙනෙහි කිරීම සිද්ධ කරනවා මේ ස්කන්ධ ධර්මයන් ඒ අවබෝධ හදාගන්න මෙන්න මේ ටික තමයි මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ